හරි දුවලපුතාට සුබ සන්ධ්‍යාවක්. කල්පන්තිය පටන් ගන්න බලාපොරොත්තු වෙන දුවලපුතාට ඇහෙනවද? හයි සෙන්සේ. හරි ඇහෙනවා. ඕකේ. හරි ඕකේ. අහනවා සර්. හරි ඕකේ. අපි එහෙනම් පන්ති පටන් ගනිමු. අපි කලින් අන්තිම දවසේ අපි කතා කරපු ටික පොඩ්ඩක් ආපහු මතක් කරලා අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා. අපි දෙවෙනි කොටස අන්තිමට කතා කරමින් හිටියේ මේක අපි කියවමින් හිටියේ. මේක කියෙව්වා අපි. එතකොට ආපහු පාරක් මම පොඩ්ඩක් කියවන්න බලාපොරොත්තු වෙනවා. මෙතන අපි කතා කරන්නේ ඒක නිහොන්ගෝ නෝ බෙන්කියෝ වා ඔමුෂිරොයි දෙස් කියන එක අපි කලින් කතා කර අපි පොඩ්ඩක් ආපහු කියවලේ තුන්වෙනි පාඩමට යන්න බලාපොරොත්තු වෙනවා. මරියසන්නෝ ගක්කෝ ここはジムススです。そうですか?あそこは何ですか?職員室です。あなたの教室はどこですか?私の教室は2階です。この教室ですか?はい、そうです。きれいですね。日本語の勉強は難しいですか?優しいですか?少し難しいです。しかし、面白いです。はい。あっ、ええか。ええか、ま、ペアディルキーマークレーネヘマタマタクディラ。ええまねえぞ。なへ、そ。はい、オーケー。あっ、ペアディルキーラーのバラプロットのとこで、ね、いんだ。あっ、や、はい、見てるのか。またまたクディラカーリバラカラー。あっ、ぴ。ඒක කියවන එක තමයි තියෙන්නේ. හරිද? හරි සර්. හරි සර්. ඔව් සර්. හරි ඕකේ. අපි බැලුවොත් එහෙම එතකොට හරි. අපි මේක එතකොට මම පැහැදිලි කිරීමක් කරන්න බලාපොරොත්තු වෙනකොට කොකෝවා ජිමිසස් දෙස්. හරි මුලින්ම මම මේක ඉඳන් කියවන්න. නිහොන්ගුණ බෙන්කියෝවා ඔමොෂිරොයි දෙස්.日本語の勉強を聞いてみてください。日本語の勉強。聞いてみてください。ジャパンバーシャーは、ジャパンバーシャーは。日本語を聞いてみてください。ジャパンバーシャーは、はい。勉強。いけないかな?はい。いけないかな?あっでねえからな、いけないかな?いけないかな?いけないかな?මොකද මේ තව වචනයක් තියෙනවා බෙන්කියෝ කියලා කියන්නේ පාඩම් කරනවා කියන එක ඇත්තටම ඒක හරි ඒක පොඩි වෙනසක් තියෙන එක ප්‍රශ්නයක් නේ හරි ඔමොෂිරොයි දෙස් කියන්නේ ඔමොෂිරොයි රසවත් ඔව් රසවත් කියන එක ඔව් හරි ඒ කියන්නේ ප්‍රියයි ඒ කියන්නේ කැමතිද කියන එක ඒ කියන්නේ රසවත් කියන එක. හරි. එතකොට 日本語の勉強は面白いです。ඒ කියන්නේ ජපන් භාෂාව ඉගෙන ගන්න එකට කැමති කියන එක තමයි මේක ගැන අපි කෙලිම මේ ට්‍රාන්ස්ලේට් නොකරොත් ඒ කියන්නේ අර්ථය විදිහට ගත්තොත් එහෙම වෙන්නේ. හරි. මරියා සන් නෝ ගක්කෝ මොකද තේරුම? මරියා කියලා කියන්නේ නමක්. මරියා මරියා සන්ගේ පාසල. ඔව් මරියා සන්ගේ පාසල. හරි. මරියා කියනවා කොකෝවා ජිමිසස් දෙස්. මොකද තේරුම කොකෝවා? කොකෝ. මේක කොකෝ කියලා කියන්නේ ප්ලේස් එක. ඒ කියන්නේ මෙතන කියන එක. ජිමිසස් කිව්වේ? ඔව්. මෙතන කාර්යාලය. ඔව් මෙතන කාර්යාලය කියන එක ඔව් මෙතන තමයි ඔෆිස් එක කියන එක හරි ඔව් හරි දෙස් කියලා කියන්නේ වෙනව කියන එක ඒක හරි මෙතන කිමුරා කිමුරා කියන පුජ්‍යලය සෝ දෙස්ක කියන්නේ එහෙමද ඔව් එහෙමද එහෙමද කියන එක හරි අසකෝවා නන් දෙස්ක අතන මොකද්ද අතන මොකද්ද කියන එක හරි職員室です。職員キャラキャラ。
ෂොක්වින් කියලා කියන්නේ ඔව් කියන්න අපහු ඔව් ස්ටාෆ් රූම් එක ඔව් ස්ටාෆ් රූම් එක ඒ කියන්නේ ෂොක්වින් කියලා කියන්නේ වැඩ කරන අය කියන ෂොක්වින් කියලා කියන්නේ වැඩ කරන අය සේවකයෝ ශිස්සු කියලා කියන්නේ හැමතිස්සෙම මේ කාමරය කියන වගේ තේරුම ඒ කියන්නේ ඉන්න තැන එතන කාමරය ඒක එතකොට කාමරය කියන්නේ මෙතන හෙයා කියන එක ඒක මේ කාමරය මෙතන ශිස්සු කියලා කියන්නේ පන්ති කාමරය හරි ඒ මේ එහෙම ඒ වගේ තැන් මේ ස්ටාෆ් රූම් මේක හරි එහෙම ඒ වගේ හරි එතකොට ෂොකුයින් කියලා කියන්නේ ස්ටාෆ් එක එතකොට ෂොකුයින් කියලා කියන්නේ සේවකයෝ ස්ටාෆ් ශිස්සු කියලා කියන්නේ එතකොට කාමරය එතකොට ස්ටාෆ් කාමරය කියන රූම් එක කිමුර කියනවා අනතනොකයෝ සිසුවා දොකු දෙස්ක අනතනොකය සිසු නනි මොකක් තේරුම මොකක්ද එක තේරුම දුරු ඔව් අනතනොකය සිසු කියල කැන නුඹගේ පන්ති කාමරය දොකු දෙස්ක කොහෙද වතාශි නොකයෝ සිසුවා මොකද්ද තේරුම? වතාසිනෝ කේසසුවා. මගේ පන්ති කාමරය. මගේ පන්ති කාමරය. ඔව් මගේ පන්ති එහෙම නැත්තම්. නිකයිදෙස්. නිකයිදෙස් කියනකොට අපි අලුත් වචනයක් එතකොට එකයි. නිකයි. සංගයි. යොංකයි ගොකයි හරි මෙතන මේ කියන්නේ ගණන් කරනව ගණන් කරන කියන්නේ පළවෙනි තට්ටුව දෙවෙනි තට්ටුව තුන්වෙනි තට්ටුව එහෙම මේක පළවෙනි තට්ටුව දෙවන තට්ටුව තුන්වන තට්ටුව හතරවන තට්ටුව පස්වන තට්ටුව හරිද? හරිද දූල පුතාල මක්කමා දැම්ම තට්ටුව කියන එක. හරි ඕකේ. හරි ඕකේ. හරි එතකොට මේක මතක තියාගන්න එතකොට 1යි 2යි 3යි 4යි 5යි සමහර වෙලාවට ලංකාවේ නම් සමහර වෙලාවට ග්‍රවුන්ඩ් ෆ්ලෝ කියලා මේ G කියලා අකුර භාවිත කරන ග්‍රවුන්ඩ් කියන එකට ඊළඟ තට්ටුවේ නම් දෙවෙනි තට්ටුවේ ඉඳන් පළවෙනි තට්ටුව දෙවෙනි තට්ටුව තුන්වෙනි කියලා තට්ටු කියලා ගණන් කරන එක ජර්මන් භාෂාවෙත් එහෙමයි ලංකාවෙත් ඒ ජර්මනි ආභාෂයෙන් වෙන්න පුළුවන් සමහරලාට මොකද ලංකාවට වැඩියෙන්නේ මේ සංචාරක වැඩියෙන්නේ ජර්මනියේ මම දන්න විදිහට එතකොට එහෙම ආభాෂකින් වෙන්නේ සමහර වෙලාවට මේ ලංකාවෙත් සමහර වෙලාවට අපි දකින්නවා එතකොට ground flow කියලා දාලා ඊට පස්සේ plus flow second flow third flow කියලා යන. එතකොට ඒක ජපන් භාෂාවෙදි ground flow කියන එකක් නැහැ පළවෙනි තට්ටුව කියලා කියන්නේ පල්ලෙහැකට. සිංහලෙත් මම හිතන්නේ එහෙම වෙන්න ඕන. නමුත් ලංකාවේ එහෙම භාවිත කරන එක. ඒක ජර්මනියේ එහෙම භාවිත කරන ගොඩක් වෙලාවට. හරිද? ඒක වරද්ද ගන්න එපා දූල පුතාල. එතකොට පළවෙනි තට්ටු කියන්නේ පොළවේ ඉඳන් මෙහෙම තට්ටු මම ඕන අඳින්න. එතකොට මේක පළවෙනි තට්ටුව. දෙවෙනි තට්ටුව මේක පොළව නම් මෙතන. මේ පොළව. මේක තුන්වෙනි තට්ටුව. මේක හතරවෙනි තට්ටුව. පස්වෙනි තට්ටුව. හරි. මෙහෙම හරි මෙතන කියන්නේ එතකොට මොකද්ද කියන්නේ නිකයි කියලා කියන්නේ නිකයි දෙස් සුමිමාසෙන් සෙන්සේ ඔව් කියන්න එතකොට පොත් රාක්කයක තියෙන තට්ටු වලත් පල්ලෙහා ඉඳන්මද ගණනේ පටන් ගන්නෙ ඕ මේ එකයි කියලා කියන්නේ නැහැ ගොඩක් වෙලාවට පොත් රාක්කයේ ඩං කියලා කියන්නේ පොත් රාක්කයක ඉචිදන් නිදන් සඳා හරිද
ඒ කියන්නේ ඉච්චි ධම්මේ කියලා කියන්නේ උඩ ඉඳන් එන්නේ. ඉච්චි ධම් උඩ ඉඳන් එන්නේ. සමා වෙන්න. ඉච්චි ධම්මේ, නිධම්මේ, සන්ධම්මේ, යොන් ධම්මේ. මේක ඉච්චි ධම්, නිධම්. ඒක මේ පොතක උනත් මේ වාක්‍ය ගණන් කරනකොටත් එහෙමයි. ඉචි ධම්මේ, නිධම්මේ, සන්ධම්මේ එහෙම. මේක ඉචි ධම්මේ, නිධම්මේ, සන්ධම්මේ, යොන් ධම්මේ. හරිද? හරි සෙන්සේ. හරි ඕකේ. සන්ධම් මේක යොන් ධම් මේ කියලා කියන්නේ මේ සං යෝ ඉචිදම් මේ කියලා කියන එක පළවෙනි තට්ටුව කියන එක. ඉචිදම් කියන්නේ පළවෙනි මේ විනිය ගණන් කරනකොට ඒ වගේ. එතකොට මේ කියලා කියන්නේ පළවෙනි තට්ටුව, දෙවෙනි තට්ටුව, තුන්වෙනි තට්ටුව. එතකොට පළවෙනි තට් ඉචිදම් මේ කියලා කියන්නේ මේ පළවෙනි මේක ගැන කියන්නේ. නිදම් මේ. ඔව් කියන්න. එතකොට අපි ඒක ගණන් කරන්නේ උඩ ඉඳන් යටටද? ඔව් උඩ ඉඳන්. පළවෙනි තට්ටුව, දෙවෙනි තට්ටුව උඩ ඉඳන්. ඒ කියන්නේ දූල පුතාලා ඒකට හේතුව පොත් තියාගෙන ඉන්නේ කොහෙන්ද ඉඳන්? පල්ලෙහා ඉඳන් පොත් තියාගෙන නැහැ. ගොඩක් වෙලාවට උඩ ඉඳන් පොත් තියාගෙන ඉන්නේ පිළිවෙලට. මේකේ මේක පල්ලෙහා ඉඳන් උඩට යන්නේ. අපි පල්ලෙහා ඉන්නේ. හරිද? තාක්කික පොත් අපි අඩුක් කරගෙන ඉන්නේ උඩ ඉඳන් පල්ලෙහාට. හරිද? හරි සර්. ඔව්. ඒකින්ද මේ ඊළඟ පොතක වුණත් පළවෙනි මෙහෙම වාක්‍ය තියෙන මේක පළවෙනි මේ හොට මේ වික දෙවෙනි මේ සිංහලෙන් කියන්නේ මොකද්ද ඒකට? ඡේදය. ඔව් ඔව්. ඡේදය කියලා වෙන්නේ. හරි. ඒක දෙවෙනි එක, එහෙම තුන්වෙනි එක, එහෙම. ඔව් කැප්චර් එක. ඒක හරි. කැප්චර් නෑ. කැප්චර් එක නෙවෙයි. කැප්චර් එක කියලා කියන්නේ මේ සම්පූර්ණයෙන්ම වෙනත් මේ මාතෘකාවක් කියන එක. මේ අරස රූලෙන් රූලට කියනවා වගේද? නෑ. අපි හේලියක්ද සර්? ඔව්. ඒ කියන්නේ මේ අපි දැන් මේ වාක්‍ය ලියනකොට මුලින්ම පටන්ගෙන ඊට පස්සේ එක වාක්‍යයක් මෙහෙම ලියාගෙන ඊළඟට ඊට පස්සේ ආපහු පටන් ගන්න තැනකින් ආපහු මෙහෙම ලියාගෙන යනවා. එහෙම පළවෙනි මේ මොකද්ද ඒකට කියන්නේ? ඡේදය නේද සර්? ඔව් ඡේදය වෙන්නේ නැතිනේ. ඔව් හරි. සෙන්සේ. ඔව් කියන්න. එතකොට සෙන්සේ පළවෙනි ඡේදයට කියන්නේ ඉචිදන් මේ කියලාද? ඔව් ඉචිදන් මේ කියලා. ආ කියවනකොට මේ ඔය දරුව ඉචිදන් මේ කියවන්න, මේ දරුව නිදන් මේ කියවන්න එහෙම අපිට කියන්න පුළුවන්. මේ පේලියට කියන්නේ ඉචිගියෝ. ඉචිගියෝ. හරිද? තීරුවට කියන්නේ ඉචිරෙත්සු. මේකට මේක මෙහෙම ඉචිගියෝ කියලා කියන්නේ මෙහෙම එක නිගියෝ සංගියෝ එහෙම කියන්නේ. ඊළඟට පෝලිමට මෙහෙම පල්ලෙහාට තියෙන එකට කියන්නේ මේක ඉචිරෙත්සු. රෙත්සු කියලා කියන්නේ. ගියෝරෙත්සු කියලා කියන මැට්‍රික්ස් කියන එකට. මැට්‍රික්ස් කියන එක දුර පුතාලා දන්නේ නැහැ. මැට්‍රික්ස් කියන එකට කියන ගියෝරෙත්සු. ගියෝ කියලා කියන්නේ සෙන්සේ. ආයි කියන්නේ ඒකේ තේරුම ගියෝ කියලා කියන්නේ මේ පේලියට. රිස්සු කියලා කියන්නේ මේ තීරුවට. හරිද? සෙන්සේ මට ඒක මේ එකපාර ලියා ගන්න අමාරුයි. හරි. මෙතන ගියෝ කිව්වට මෙතන උයන්නක් වෙනවා ගියෝ කියලා. ගියෝ
ටිකක් ඉන්න ගියෝරිත්සු අපි මේ මේකේ මල් මේක ලියන්නම් එතකොට පළවෙනි පේලිය දෙවෙනි පේලිය තුන්වෙනි පේලිය හතරවෙනි පේලිය පස්වෙනි පේලිය මෙහෙම ඒක ලිව්වොත් එහෙම මම මෙතන පොඩ්ඩක් මකලා ලියන්නම් ඉච්චිගියෝ මේක ඉච්චිගියෝ කියලා කියන්නේ පළවෙනි පේලිය ඉස්කෝලේ දූල පුතාලා ඉස්කෝලේ පේලිවල වුණත් එහෙමයි ඉච්චිගියෝ නිගියෝ තුනට කියන්නේ සංගියෝ ගියෝ කියලා ලියන්නේ මම මෙතන ආපහු ලියන්නවා මකලා ගියෝ කියලා කියන්නේ එතකොට සර් තුන්වෙනි එකේදී ගියෝ එක වෙනස් වෙන්නේ නැහැ නේ මෙතන තුන්වෙනි එකේ සන් ගයි වුණා වගේ නෑ ඒ මොකෝ මුල් මෙතන ගියෝ කී නම් වෙනස් වෙනවා මෙතන කී නෙවෙයි හින්දා වෙනස් වෙන්නේ නැහැ ගියෝ කියලා මුලින්දම තියෙන හින්දා හරිද හරි සෙන්සේ හරි ඔකේ ඉච්චි ගියෝ නි ගියෝ සං ගියෝ ඊළඟට යොන් ගියෝ සීගියෝ කියලා අහල නෑ මම සීගියෝ කියලා කියන්න නැතු ඇති යොන්ගියෝ ගොගියෝ හරි මේ ආකාරය රොකුගියෝ සිච්චිගියෝ හෙම හච්චිගියෝ කියුගියෝ ජුගියෝ එහෙම ඉතර ගඩන් කරන්න හැනාන ගොඩක් වෙලාවට පේලි මේ ගානහරි ඊළඟට රෙත්සු ඉච්චි රෙත්සු නී රෙත්සු සන් රෙත්සු මේක ඉච්චි රෙත්සු පල්ලෙහෙන් ලියනවා රෙත්සු නී රෙත්සු සන් රෙත්සු මං ඕනම ආපහු ලියන්න මෙතන මෙතන ලියන්න ඉච්චිරෙත්සු ඊළඟක නීරෙත්සු සන්රෙත්සු හරි මේ ආකාරයට ගණන් කරන්න පෝලිම ඉස්කෝලේ පන්තිවල එහෙම පෝලිමට ඉන්නකොට පළවෙනි පේලිය දෙවෙනි පේලිය තුන්වෙනි තීරුව පේලිය කියලා කියන්නේ මේ පේලිය නෙවෙයි පේලුව පේලිය කියන්නේ ගියෝ මේ මේක ගණන් ගන්න තීරු තීරු ගණන් කරන්න පළවෙනි තීරුව දෙවෙනි තීරුව තුන්වෙනි තීරුව එහෙම දූල පුතාල පෝලිමට ඉන්න එක පළවෙනි පෝලිම දෙවෙනි පෝලිම තුන්වෙනි පෝලිම ඒක ඉච්චිරෙත්සු නීරෙත්සු සන්රෙත්සු මේක නරබු කියන එකත් මතක තියාගන්න ඒකටම නරබු 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 කියන එකේ තේරුම දන්නවද ඔ මේ ඔ නරබු කියලා කියන්නේ පෝලිමට පෝලිං ගැහෙනවා කියන එක يعني අපි පෝලිම හැදෙන්න කියලා කියන අන්න එක නරන්දි කුදසයි කියලා කියනවා නරඹු කියලා කියන්නේ පෝලිමට පළවෙනිය දෙවෙනිය තුන්වෙනිය එහෙම පෝලිමට පේලියට මෙහෙම කට්ටිය මේ මේ පෝලිං ගහනවා කියන එක කීවෙනි කාණ්ඩේද මේක පළවෙනි කාණ්ඩේ බොහොම හොඳයි මොකද රූ අකුරෙන් ඉවර වෙන්නේ නැති ඕනම එකක් පළවෙනි කාණ්ඩේ හරි නරබු මස් ෆෝම් එක නරබි මස් හරි බොහොම හොඳයි හරි එතකොට මේක අලුත් ක්‍රියාපදයක් ඒතකොට නරබු නරබු නරන්දි කුදසයි කියලා ගොඩක් වෙලාවට කියනවා මම උඩින් දියනම් නරන්දි කුදසයි සෝ ආයේ එක තේරුම් කියන්න පුළුවන්ද මොකද පුතා
නරන්දිපුද නරබු කියන්නේ පොලිමට හිට ගන්නව නේද සර් නරබු කියන්නේ පොලිමට හිට ගන්නව නරබු නරන්දිකුදසයි නරන්දිකුදසයි කියලා කියන්නේ පොලිමට හිට ගන්න මේක හිට ගන්නවා මේක ඉල්ලීමක් කරන්නේ පොලිමට හිට ගන්න චුට්ටක් ඉන්න දුර පුතාර පොඩ්ඩක් ඉන්න හරි දොළ පුතාලා අපි ආපහු ඊළඟ කොටසට ගියොත් එහෙම හරි අපි ඊළඟ කොටසට යන බලාපොරොත්තු වෙන එතනට වෙනකම් මොන හරි අපහැදිලි දේවල් තියෙනවා නරන්දි කුදසයි කිව්වේ පොලිමට හිට ගන්න කියලා ඉල්ලීමක් කරන්නේ කුදසයි කියලා කියන්නේ ගොඩක් වෙලාවට මේ මොනව හරි ඉල්ලීමක් කරන්නේ මෙහෙම කරන්න කියලා හරිද සෙන්සේ හරි සර් සෙන්සේ පළමු පේලිය කිව්වේ මේක ඉච්චිගියෝ ඉච්චිගියෝ නීගියෝ සංගියෝ යොංගියෝ කියලා කියන හතරවෙනි පේලිය ගොග්යෝ කියලා කියන්නේ පස්වෙනි පේලිය ඉච්චිගියෝ නීගියෝ සංගියෝ යොංගියෝ ඕක යන්න බෙන්කියෝ කුදසයි කියන්නේ පාඩම් කරනවද බෙන්කියෝ කුදසයි කියන්න බෑ බෙන්කියෝ සිත කුදසයි හරි තේපෝම් එකත් එක්ක සම්බන්ධ වෙන්නේ බෙන්කියෝ සිත කුදසයි බෙන්කියෝ කියලා කියන්නේ නාම ක්‍රියා හරි ඕකේ සෙන්සේ පේලිය මොකද්ද කියන්නේ පේලිය ගියෝ කියලා කිව්වේ පේලිය හරි අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා එහෙනම් එතකොට අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම කිමුරා කිමුරා කියන එක කියනවා කොනෝකියෝ සුසු දෙස්කා කියලා කොනෝකියෝ සුසු දෙස්කා එතකොට ඒකේ තේරුම මොකද්ද කොනෝකියෝ සුසු මේ පන්ති කාමරයේද ඔව් මේ පන්ති කාමරයේද කියලා එතකොට දෙස්කා කියන එතකොට ද කියලා අහන්නේ එතකොට කොනෝකියෝ සුසු කියලා කියන්නේ මේ පන්ති කාමරය එතකොට දෙස්කා කියලා ඇහුවට පස්සේ එතකොට ද කියලා කියන්නේ එතකොට චුට්ටක් ඉන්න දුර පුතාලා පොඩ්ඩක් හරි එතකොට කොනෝකියුසුසු දෙස්කා කියන්නේ මේ පන්ති කාමරයේද හරිද හරි සර් හරි ඕකේ හරි ඊළඟට හයි සෝ දෙස් තේරුම ඔව් එහෙමයි ඔව් හරි හයි කියලා කියන්නේ ඔව් සෝ දෙස් කියලා කියන්නේ එහෙමයි සෝ දෙස්කා කියන්නේ එහෙමද කියලා අපි කලින් කතා කරා සෝ දෙස්කා කියන්නේ මෙතන අපි කතා කර සෝදිස්කා කියන එක සෝදිස්කා කියලා අපි කතා කරේ එහෙමද කියන එක සෝදිස් කියලා කියන්නේ එහෙමයි හයි එහෙම හයි ඔව් එහෙමයි
ඊළඟට කියනවා කිරේ දෙස්නේ කියලා කියනවා. කිරේ දෙස්නේ කියන්නේ ලස්සනයි නේ. ඔව්. කිරේ කියලා කියන්නේ ලස්සනයි. එතකොට කිරේ දෙස්නේ කිව්වහම ලස්සනයි නේ. හරි. එතකොට අපි ඊළඟ බැලුවොත් එහෙම නිහොන්ගු නො බෙන්කියෝ වා මුසුකාෂී දෙස්ක යසාෂී දෙස්ක. එතකොට මෙතැන්දි එතකොට කියන එක තේරෙනවද උරුමද? නිහොන්ගු නො බෙන්කියෝ වා මුසුකාෂී දෙස්ක යසාෂී දෙස්ක. ජපන් අපි බැලුවොත් එහෙම එතකොට අමාරුයිද ලේසියිද? චුප් චුට්ටක් ඉන්න කියලා පුතාලා. හරි. එතකොට අපි බැලුවොත් එහෙම එතකොට මේකෙදි නිහොන්ගු නො බෙන්කියෝ වා මුසුකාෂී දෙස්ක යසාෂී දෙස්ක කියලා අහන. එතකොට නිහොන්ගු නො බෙන්කියෝ කියන එක මතකද කලින් කතා කරා? ජපන් භාෂාව ඉගෙන ගැනීම. ජපන් භාෂාව ඉගෙන ගන්න එක. එතකොට හරි. ඕ විදිහට මුසුකාෂී දෙස්ක. මුසුකාෂී කියලා කියන්නේ මොකද්ද? අමාරුයි. අමාරුයිද? ඔව්. මුසුකාෂී දෙස්ක කිව්වහම අමාරුයිද. මුසුකාෂී කියන්නේ අමාරුයි. හරි. යසාෂී දෙස්ක ලේසිද? ඔව් ලේසිද. හරි. යසාෂී දෙස්ක කියන්නේ ලේසිද. එතකොට ජපන් භාෂාව ඉගෙන ගන්න ජපන් භාෂාව ඉගෙනීම. එතකොට අමාරුයිද ලේසිද කියලා අහනවා. එතකොට කියනවා මොකද්ද කියන්නේ? සුකුෂි මුසුකාෂී දෙස් සිකාෂි ඔමොෂිරොයි දෙස්. එතකොට කියනවා සුකෝෂි මුසුකාෂී දෙස් කියලා. ඒක තේරුම සුකෝෂි කියලා කියන්නේ මොකද්ද? දන්නේ නැහැ. දන්නව. චුට්ටක්. ඔව්. සුකෝෂි කියලා කියන්නේ ටිකක්. ටිකක් කියන එක. ඔව්. සුකෝෂි. සුකෝෂි කියලා කියන්නේ ටිකක්. සෙන්ස කොතනද තියෙන්නේ? මෙතන මේක සුකෝෂි. සුකෝෂි. සුකෝෂි කියලා කියන්නේ ටිකක්. මේකේ අනිත් එක තමයි අනිත් පැත්ත තමයි තොතෙමු. තොතෙමු. චුට්ටක් ඉන්න පොඩ්ඩක් ඉන්න මම ලියන්න බලන්න. තොතෙමු කියන එක තමයි අනිත් එක අනිත් පැත්ත. とても සුකෝෂි. හරි. සුකෝෂි කියලා කියන්නේ පොඩ්ඩක්. තොතෙමු කියලා කියන්නේ ගොඩක්. හරිද? ටිකක් කියන එක. හරි. ටිකක් එහෙම නැත්නම් පොඩ්ඩක් කියන එක. හරිද? හරිද? හරි. සොතෙම මුසුකාෂී කියවුවහම ගොඩක් අමාරුයි. හරි. සුකෝෂි මුසුකාෂී දෙස් ටිකක් අමාරුයි. එතකොට සිකාෂි. සිකාෂි කියලා කියන්නේ නමුත්. නමුත් සිකාෂි නමුත්. ඔමොෂිරොයි දෙස් කියන්නේ මේ ප්‍රියජනකයි මේ කැමති කියන එක. ඔමොෂිරො. ඔමොෂිරොයි කියලා කියන්නේ. හරි. චුට්ටක් කින දරුවා. හරි. එතනට වෙනකන් තේරෙනවද? ඔව් තේරෙනවා. හරි. ඕකේ. අපි එතකොට දුල පුතාලාට පොඩ්ඩක් මේ ඒ කොටස කියවන්න බලාපොරොත්තු වෙන. එතකොට ඊට පස්සේ අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා.
හරි අපි එතන ඉඳන් කියවන්න බලාපොරොත්තු වෙන. එතකොට හරි කියවන්න කැමති දූල පුතාලා අත උස්සන්න චුට්ටක් ඉන්න. හරි චුට්ටක් ඉන්න මට එක පාට පෙන්වන්න. හරි චතුමාලි හයි කියවන්න. ඔව් මමයි නංගි දෙන්නම ඉන්නවා. අපි දෙන්නම දෙපාරක් කියවන්නද? හරි ඕකේ. හරි කියවන්න පුතා. හරි සර්. Nihongo no benkyō wa omoshiroi desu. Maria-san no gakkō. Koko wa jimu shishu desu. So desu ka? Asoko wa nan desu ka? Shokuin shitsu desu. Anata no kyōshitsu wa doko desu ka? Shokuin shitsu. Shokuin shitsu desu. Anata no kyōshitsu wa doko desu ka? Watashi no kyōshitsu wa nikai desu. この教室ですか？はい、そうです。きれいですね。日本語の勉強は難しいですか？難しいです。難しいですか？少しです。少し難しいです。日本語の勉強は難しいですか？優しいですか？少し難しいです。しかい、面白いです。しかし、面白いです。はい。はい。はい、OK、ごめんなさい。はい、OK、聞きます。日本語の勉強は面白いです。マリアさんの学校。ここは事務室です。そうですか。あそこは何ですか。職員室です。あなたの教室はどこですか。私の教室は2階です。この教室ですか。はい、そうです。きれいですね。日本語の勉強は難いですか？難しいですか？難しいですか？優しいですか？少し難しいです。です。しかし、面白いです。ボホモンダイブタハリボホモンダイアピリアイイランバイタンブタンサラキヤワンフルワンダハス日本語の勉強は面白いです。マリアさんの学校ここは事務室です。そうですか。あそこは何ですか。職員室です。あなたの教室はどこですか？私の教室は2階です。この教室ですか？はい、そうです。きれいですね。日本語の勉強は難しいですか？優しいですか？少し難しいです。しかし、面白いです。හංසිකා කියවන්න පුළුවන්ද? හරි. ඇහෙන්නේ නැහැ පුතා. මම කියවන්නද? ආ හරි කියවන්න පුතා. කොකෝවා චිමුසුසු දෙස්. සෝ දෙස්කා අසකෝවා නන් දෙස්කා. ෂොකෝයින් සිසු දෙස්. අනතනෝ කියෝසුසු
どこですか？私の教室は2階です。この教室ですか？はい、そうです。きれいですね。日本語の勉強は難しいですか？難しいですか？難しい。難しいですか？優しいですか？少し難しいです。しかし、面白いです。はい、ごめんなさい。はい、いい段階でちょっと開けるね。はい。シシルチャミンで聞いてもらえるかな？はい、はい。はい。日本語の勉強は面白いです。マリアさんの学校、ここは事務室ですか？事務室です。そうですか？あそこは何ですか？職員室です。あなたの教室はどこですか？私の教室は2階です。この教室ですか？はい、そうです。綺麗ですね。日本語の勉強は難しいですか？優しいですか？少し難しいです。しかし面白いです。あ、ご問題？あれやっぱりいいランガキよってへんも。はい。ディニティキアワナプルワンド？日本語の勉強は面白いです。マリさんの学校。ここはジンススです。そうですか。あそこは何ですか？職員室です。あなたの難しいはどこですか？教室は。あなたの教室はどこですか？あなたの教室はどこですか？私の教室は2階です。この教室はですか？はい、そうです。きれいですね。日本語の勉強は難しいですか？優しいですか？少し難しいです。次回面白いです。はい、ボモンデボタン。はい。サンミエラタケのナミン。どう？キアノフロンド？キーワンのプロワンでデモフィオンゲナムキングにマネタネ。先生、また漢字やでがティアマエクティエレンネ。ハリメ、ヴェルドナタカマネ、キーワギネンネ。日本語の勉強しは、面白いですか？です。マリアさんの学校。マリアさん、ここは、事務室です。そうですか。あそこは何ですか？職員室です。職員室です。あなたの、もしかしは、教室はどこですか？どこですか？私の教室は2階です。2階です。この教室ですか？教室ですか？はい、そうです。きれいです。きれいですね。ですね。日本語の勉強し、もし、難しいですか？優しいですか？
少し難しいです。少し難しいですか？少し難しいです。少し難しいです。しかし、面白いです。はい、ご問題ですか？はい、アピイラング、ベルテム。はい。ヒルシェキワンのフルワンで？チェラティガク、アマルキワンでな。はい、ウェルドナーとかもね、キーワンのフローンコルスキーワン。ここは、事務教室です。事務室です。事務室です。そうですか？そこは、ええ感じ、キーワンのフローンス？何ですか？おそこは何ですか？ちょっと聞いな。マンイランペイメフィットルダーナ。ええ、シン、タニカルヒラガナオリンティア。ちょっと聞いな。はい。ヒアナフルン、はい。これなきやばんな。今日ここは事務室です。そうですか。あそこは何ですか。証拠員室です。あなたの教室はここですか？私の教室は2階です。この教室です。はい。はい、そうです。きれいですね。日本語の勉強は難しいですか？容姿ですか？優しいですか？少し難しいです。しかし、面白いです。はい、ご問題ですか？はい。アピー、イーランガベルボーティーム、イーランガティーム。タワキヨー、キヨワンナ、キャメツドゥラプタリーノワデ。スバシニーキのナミングのポタ。キワンフランドスバシニーキのナミングのポタ。キワンフランドハリ、ベハナンアピハリオクラスコネ。タワキワンナカマティア、ディヌシャキのナミングのドゥオクタ。ディヌシャオディヌシャ。あ。キワナフルワンド？ディヌシャオディヌシャ。パウルハリキワナフカムテメフルワンドゥラフタリナタワ？ハリ。アピヘナアピアダテメテニアワサンカラノアピヘタカタカランバラプルトゥナドゥムニパーダマ。メイランパーダマ。どうだったら、ポッダー、イランダ、マハンシュノーティング、メイ、スラハリ、イクメント、イクメント、ジャパンバーシャー、ホンダ、カタカナ、フルワン、ビノイズ、ゴタ、アピゴダク、ウォー、ボカブラリー、ハダーギネティー、エンタ。イクニサ、イクメント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 、イ
විතර ඉගෙන ගත්තොත් එහෙම ගොඩක් ඉස්සරහට යන්න පුළුවන් තාම ලබන අවුරුද්ද ඉගෙන ගත්තාම ගොඩක් වෙලාවට ලබන අවුරුද්ද මේ ඉගෙනගෙන පොඩ්ඩක් මහන්සියෙන් ඉගෙන ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් ජපානේ වුණත් යන්න chance එකක් හම්බ වෙන පුළුවන් හරි මේ ඒක නිසා පොඩ්ඩක් මහන්සියෙන් ජපාන් භාෂාව ඉගෙන ගත්තොත් එහෙම මේ ජපානේ වුණත් බලන්න යන්න chance එකක් හම්බ වෙන පුළුවන් ඉස්සරහට මේ අවුරුද්දේ මම ඇප්ලයි කරේ නැහැ ඇත්තටම ලබන අවුරුද්දේ ඇප්ලයි කරන්න ඉන්නෝ එහෙම දූල පුතාලා හතර පහ දෙනෙක් පරි එහෙම ජපානෙට එන්න පුළුවන් මේ විසිටින් එකට සතියකට වගේ හරි අපි එහෙනම් මෙතනින් අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා එහෙම දූල පුතාලා මහන්සි ඉගෙන ගත්තොත් අනිවාර්යයෙන්ම එහෙම චාන්ස් තියෙනවා එතකොට මේ එහෙම මේ ස්පොන්සර් කරන්න සමහර ආයතන ඉන්නවා ඒක නිසා මේ අවුරුද්ද මම ඇප්ලයි කරේ නැහැ ලබන අවුරුද්ද ඇප්ලයි කරන්න බලාපොරොත්තු වෙනවා එතකොට දූල පුතාලා